නිවැරදි අවබෝධය සියලු දේකම පවත්නා අනිත්‍ය බව හා දුක් සහිත බව අනාත්ම බව දැනගත් යම් කෙනෙක් නොඇලී සිටීම හා දැඩි ආශාව නැති කිරීමට හේතුවන නිවැරදි අවබෝධය දියුණු කරයි නොඇලී සිටීම යනු පිළිකුල නොවේ අප කලක් කැමැත්තෙන් සිටි දෙයකට දක්වන පිළිකුල තාවකාලිකය ඒ ගැන තෘෂ්ණාව යලි ඇති වෙයි ඔබ කැමති යම් ආහාරයක් උදාහරණයක් වශයෙන් ගනිමු උණගොබ හෝ රසවත් ව්‍යංජනයක් ගැන සිතන්න අවුරුදු 5-6ක් දිනපතා ආහාරය සඳහා උණගොබ ලැබෙයයි සිතන්න ඔබට උණගොබ එපා වෙයි යමෙකු ඒවායින් ටිකක් ඔබට පිළිගන්වන්නේ නම් ඒ ගැන ඔබ කිසිම ගණනක් නොගන්නේය සියලු කල්හිම සියලු දේහිම ඇති අනිත්‍ය බව අසතුටු බව හා හිස් බව අපි ඒක ආකාරයෙන් දැනගත යුතු වෙමු එවිට උණගොබ ගැන කියනුම කවරේද අප උත්සාහ කරන්නේ ප්‍රීතිමත් ජීවිතයක් උදෙසා නොව සැනසෙල්ල සොයා ගැනීම පිණිසය සැනසෙල්ල පවතින්නේ තමා තුළමය කැළඹීමක් හා දුක ඇතිවන තැනින්ම කෙනෙකුට එය සොයාගත හැකිය එය කැලෑවකදී හෝ හඳු මුදුනකදී සමු නොවෙන්නාක් මෙන්ම ගුරුවරයෙකු විසින් ලබා දෙන්නක්ද නොවේ දුක අත්විඳිනු ලබන්නේ යම් තැනකින්ද දුකින් නිදහස් වීමත් එතනින්ම සොයා ගැනීමට ඔබට හැකි වෙයි දුකෙන් පැන යාමට උත්සාහ කිරීම සත්තකින්ම ඒ දෙසට දිව යාමකි දුක විමර්ශනය කර බලා එහි හේතු දැක ප්‍රතිඵල ගැන ක්‍රියා කරනු වෙනුවට එය නැති කර දැමීමට කටයුතු කරන්න